IPL වෙන්දේසිය 2024 ඉතින් තවමත් ඒකේ ප්‍රවෘත්ති තමයි මැවෙන්නේ එක එක සිද්ධි තිබෙනවා. ඉතින් එක සිද්ධියක් තමයි මේ විශේෂ ක්‍රීඩකෙක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දිය මාධ්‍ය අවධානය යොමු කරලා තියෙනවා. ඒක දැන් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි රොබින් මින්ස් කියලා ක්‍රීඩකෙක් සම්බන්ධයෙන් ඔන්න දැන් අලුතින් වාර්තාවක් සඳහන් වෙනවා. එතකොට කවුද මේ රොබින් මින්ස්? මේ ක්‍රීඩකයා බලපුවම ජාර්ඛණ්ඩ් කියන ප්‍රදේශයෙන් තමයි ඇත්තම ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා කියනවා. ඉතින් මේ පැත්තෙන් එහෙම සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහන්න එන්නේ නැහැ කියලාත් කියවෙනවා. මේක මේ බෙන්ගාලේ පැත්තට වගේ වෙන්න තියෙන ස්ථානයක්. ඉතින් කොහොම හරි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ක්‍රීඩකයා ඉන්දියාවේ අපි දන්නවා මේ පොඩි පොඩි බේද තිබෙනවා. ඒ කියන්නේ පැලැන්ති අනුව. එතකොට මේ ගෝත්‍රික කුලයේ ක්‍රීඩකයෙක් කියලා තමයි කියවෙන්නේ. ඉතාමත් ආර්ථික අතින් ගත්තහම පහළ මට්ටමක සිටින ඉතාමත් අසරණ පවුලක ක්‍රීඩකයෙක් කියලා තමයි සඳහන් වන්නේ. ඔහු වාසනාවන්ත වුණා ලොකු මුදලකට මෙවර ගුජරාත් ටයින්ස් වෙත එකතු වෙන්නට. විශේෂයෙන්ම ලක්ෂ 20ක් වැනි පුංචි මුදලකට තමයි මොහු ඉදිරිපත් කරේ මේ අවුරුදු 21 ක්‍රීඩකයා. හැබැයි අවසානයේදී කෝටි 3.6කට තමයි ගුජරාත් ටයින්ස් මිලදී ගන්නේ. විශේෂයෙන්ම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වුණා මොහුව මිලදී ගන්න. ඒතකොට ෆයිට් එකක් ගියා ගුජරාත් ටයින්ස් සහ මුම්බයි ඉන්දියන්ස් අතර. මොහු විශේෂයෙන්ම කඩුලු රකින වමත් පිතිකරුවෙක් කියලා සඳහන් වන්නේ මැද පෙළ. එතකොට මොහු ටිකක් වේගෙන් පන්දුවට පහර දෙන දැවැන්ත පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙක් කියලා තමයි වාර්තා සඳහන් කරන්නේ. මේක හැබැයි තියෙන විශේෂත්වය තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පොඩි කැම්ප් එකක් කරලා තිනවා මීට කලින්. ඒකේ මොහු ඉඳලා තිනවා. එතකොට මොහු ගැන හොඳින් දන්නවා මුම්බයි ඉන්දියන්ස්. ඒ නිසා තමයි ඇත්තටම මොහු මෙලදී ගන්නට උත්සාහ කරන්නට ඇත්තේ. නමුත් ගුජරාත් ටයින්ස් දැනගන්නට ඇති මොහු කවුද කියලා. ඒ නිසා ඔවුන් මේක දැවැන්ත ෆයිට් එකක් ගිහිල්ලා, කියන්නේ ලක්ෂ 20 ඉඳලා ඔබ හිතන්න 3.6 දක්වා එනවා නම් කෝටි කොච්චර වාර ගාණක් දෙපැත්තට ලම්සු තියන්නට ඕනිද කියලා. එතකොට මේකේ කැපි පෙන්නම කණ්ඩායම් දෙක බවට පත් උනේ මුම්බයි ඉන්දියන්ස් සහ ගුජරාත් ටයින්ස්. ඒ දෙකෝ තමයි ෆයිට් එක ගියේ. අවසානයේදී 3.6කට ගුජරාත් ටයින්ස් ගත්තා. ඉතින් මේ වර්ෂයේ මුල පන්දු 35ක දී ලකුණු 73ක් ලබාගෙන තියනවලු. මොහු එහෙම ලොකුවට ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් නෙමෙයි. දත්ත වාර්තාවලත් ඔහුගේ වාර්තා නැහැ මේ පළමු පෙළ හරි මොනහරි එහෙම ක්‍රීඩා කරපු. නමුත් ඔහුගේ ප්‍රාන්ත කණ්ඩායමට ඔහු ක්‍රීඩා කරලා තියනවලු 19-5 කණ්ඩායම, ඒ වගේම 25-5 වගේ කණ්ඩායම් වලට. එහෙ ඉදදි තමයි මුම්බයි ඉන්දියන්ස් ට්‍රේනින් කැම්ප් එකකට ගිහිල්ලා තියෙන්නේ. එහිදී මං හිතන්නේ ඔහුව දැකලා ඔහුගේ ඒ දක්ෂතා අඳුනගන්නට ඇති කලින්ම. ඒ නිසා තමයි ඔවුන් ලන්සු තියලා තියෙන්නේ. ඉතින් ගිය පාරත් ඉදිරිපත් කරා කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ IPL රටාව තුල පොඩක් ඉඳලා තියෙනවා ලක්නව, දිල්ලි, මුම්බයි ඉන්දියන්ස් වගේ කැම්ප් වල, නයිට් රයිඩර්ස් ලගේ කැම්ප් වල වගේ එහෙම ඉඳලා තියෙනවා පසුගිය වසර දෙක වගේ කාල තුලදී. නමුත් ඔහුට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒතර මේ පාර තමයි ඇත්තටම පළවෙනි වතාවට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔහුගේ ආදර්ශමත් ක්‍රීඩකයා බවට පත් වෙනවා කියලා කියන්නේ කඩුලු රකින සුපිරි ක්‍රීඩක ලෙජන්ඩ් MS ධෝනි. ඉතින් ඔහුව බලාගෙන තමයි මොහු හැදිලා තියෙන්නේ. අනික් කාරණේ තමයි ඔහුගේ පියා ගුවන් තොටුපළ ආරක්ෂකයෙක් විදිහට ආරක්ෂක අංශයේ වැඩ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එවැනි පසුබිමක් ඇති ක්‍රීඩකයෙක් ලොකු මුදලකට, නැත්නම් කෝටි 3.6ක් යන්නේ ලීසි ගාණක් නෙමෙයි, ලක්ෂ 20 ඉඳලා ආපුවම. ඉතින් ඔබ වෙන්දේසිය බැලුවා නම් පේන්නට ඇති කොහොමද ක්‍රීඩකයන් ගත්තේ කියලා. ලන්සු යන්නෙත් නැතුව සමහර ක්‍රීඩකයෝ ඉස්සුවා. නමුත් මොහුට සෑහෙන්න උනන්දුවක් දැක්වුවා කණ්ඩායම් මිලදී ගන්න. ඉතින් ගුජරාත් ටයිටන්ස් ලට නම් කඩුව රකින්න කිහිප දෙනෙක් ඉන්නවා. රිද්ධිමාන් ශහා ඉන්නවා, මැතිව් වේඩ් ඉන්නවා, මොහුත් ඔවුන් අරගෙන තියෙනවා. දෙවැනි ස්වභාවයක් තමයි තියෙන. හැබැයි මොහුට පන්දු යවන්නත් පුළුවන් කියලා කියනවා වමතින්, වමත් පිතිකරුවෙක්. ඉතින් ඇතරම අපි දන්නවා ගියවර සීසන් එකේදී අපි ගත්තාම රින්කු සිං වගේ ක්‍රීඩකයෝ ඉදිරියට ආවා. දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා රින්කු. ඒතකොට රින්කු මොන වගේ පවුලකින් ආපු ක්‍රීඩකයෙක්ද කියලා අපි දන්නවා. ඊටාම ආර්ථික මට්ටමින් ගත්තාම පහළ මට්ටමේ හිටපු ක්‍රීඩකයෝ. එතකොට අපි දන්නවා දැන් මුම්බයි ඉන්දියන්ස් නායකයා පාණ්ඩ්‍යා වගේ ක්‍රීඩකයෝ, ඔවුන් 2015 දී එනකොට ඔවුනුත් ඒ වගේ සෑහෙන යට හිටපු ක්‍රීඩකයෝ. නමුත් දැන් IPL විසින් මේ ඉන්දියාවේ ඇති කරපු මේ දැවැන්ත ව්‍යාපාරය, නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ දැවැන්ත ව්‍යාපාරය නිසා ඇතරම ක්‍රීඩකයෝ ගණනාවක් මේකෙන් ගොඩ නැගිලා තරු බවට පත් වෙලා සහ ඔවුන්ගේ ජීවිත ගොඩදාගත්ත අවස්ථා දැන් ගණනාවක්ම තියෙනවා. එහෙම බලපුවම අනෙක් ලීග් වගේ එහෙම නෙමෙයි ඉන්දියාවේ මේ ලීග් එක. දැන් කාලයක් තිස්සේ පවත්වාගෙන එද්දී සෑහෙන්න දෙයක් ක්‍රීඩකයන්ට, ක්‍රීඩකයන්ගේ ජීවිතවලට වෙනස්කම් වටිනාකම් දීලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් මොහුගේ අර අපි දන්නවා පැලැන්ති ප්‍රශ්නයත් එක්ක ඉන්දියාවේ එක එක ભેද තිබ්බත් අතරම IPL කණ්ඩායම් විසින් ඉදිරිපත් වෙලා තියෙනවා ඒවා පැත්තකට දාලා
දක්ෂතාවයේ මත සෑහෙන ඉහළ වටිනාකමක් ලැබලා ඔහුව ලබා ගන්න ඒක ඉතාමත් හොඳ අවස්ථාවක් ඉන්දියාව වගේ රටක මොකද අනිත්‍යව පැත්තකට දාලා දක්ෂතාවයට තැන දෙනවා නම් ඇත්තටම ඒක ඉතාමත් හොඳ ආදර්ශයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් ඒක ඉන්දියාවේද ලංකාවේද වෙනත් රටකද කියන එක එච්චර අදාළ වෙන්නේ නැහැ ඉතින් ලීග් තරගාවලියක ওই වගේ දේවල් වෙනවත් සමහර වෙලාවට අඩුයි නමුත් මේකේ හිම සිද්ධියක් වෙලා තිනවා දැන් ඉන්දියාවෙත් ලෝකෙත් කතාබහට ලක් වෙන අලුත්ම චරිතයේ විදිහට නැත්නම් මේ කවුද කියලා හොයන්නට පටන් ගත්තාට පස්සේ මෙන්න මේ වගේ කරුණු කාරණා ටිකක් තමයි එළිවෙමින් එන්නේ නම තමයි රොබින් මින්ස් කියන ක්‍රීඩකයා channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න